ඉතින් ශාරීරික වැටි වෙන වෙනස් වීම තමයි මනසට බලපාන්නේ. එයාගේ හිතටත් ඒක බලපානවා තදට. දැන් ඔය 11 වයසේදී වෙලා තියෙන දේවල් ගෑන් ළමයි සම්බන්ධයෙන් බෞද්ධ සාහිත්‍යයේ කතා කරලා තියෙනවා සෑහෙන. 16යි ලස්සනයි තමයි එන්නේ. ඉතින් අපිට පේනවා එතකොට මේ 16 හැවිරිදි වයස කියන එක හරි භයානක වයසක්. මේ වයසේදී ගෑන් ළමයින් ආරක්ෂා කරගන්න අමල ලොකු පරිශ්‍රමයක් දරන. ඉතින් ලූෂන් බුලත් සිංහලයන් විසින් රචනා කරපු මේ ගීතය එක ඇතුලේ හරි අපූර්ව දෙයක් තියෙනවා. මේ හරිම මේ කටකාර හරි පණ්ඩිත කෙල්ලක් ලස්සන මල්වලට බමරු වෙන එක බමරුගේ වැරද්දක්වත් මලේ වැරද්දක්වත් නෙවෙයිනේ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැත්තම් තමයි අපි ටිකක් කලබල වෙන්න ඕනේ. බමරුන්ගේ වැරද්දකුත් නැහැ ඉතින් මේක මලට යන්නේ නැතුව බමරු වෙන කොහෙට යන්නද? දැන් මේ ගෑනු ළමයි සම්බන්ධයෙන් ඇති වෙන ලොකු ප්‍රශ්නයක් තමයි කතා හදාගන්න එපා කියන එක. ගෑනු ළමයි සම්බන්ධයෙන් කටකතා හදන එක හරි ලේසියිනේ. එතකොට මේ ඒකට හරි ආසාවකුත් තියෙනවා. ග්‍රාමීය සමාජවල ගෑනු ළමයින්ගේ චරිතවත්භාවයේ මනින මිනුම් දඬු තියෙනවා. බඳිනකල් බැඳලා ඊට පස්සෙත් ජජ්මන්ට් දෙන්න තියෙන සමාජයක් තමයි තියෙන්නේ මේ අපේ එළියේ. ඔය ධර්මකම පිස්සුවක් වෙනවා කියලා කියන එකේ තියෙනවා මේ ලොකු ඇත්තක්. අද මේ සින්දු සේවනය සඳහා තෝරගත්තේ ටිකක් පරණ සින්දුවක්. සමහර අය මේක අහලත් නැතුව ඇති. මේක ගායනා කරන්නේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර කියන ප්‍රවීණ ගායිකාව. ඈ ටිකක් අමුතු මිහිරි කටහඬක් තියෙන හීනි කටහඬක් කියලා කියන්නේ. ඉතින් සමහර කටහඬවල් ගැන මහත හීනි ඔය වගේ දේවල් අපි ඔය කියනවානේ සමහරලාට ගොර හැඩි කටහඬක් හීනි කටහඬක්. දැන් මේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාරයන්ගේ මේ ගීතය හරි මිහිරි කටහඬක් තියෙන ගායිකාවකගේ ගීතයක්. මේ ගීතය දඟකාරී මම් අද්දුම දෝනී ඔබට අකී කරුණෑ අම්මේ බක්මී මලවට බමරු නටනවා වරද මලේ සුවඳ දම්මේ. ඉතින් මං ඉස්සලාම කියන්න ඕනේ දැන් මේක අහලා නැත්තම් අහන්න මේක YouTube හරි එහෙම අහන්න පුළුවන්නේ. දැන් මම පොඩක් මේක කියන්න මේක ගන්න මට හේතුනේ මේ ගීතය ගැන කතා කරන්න ඕනේ කියලා මට හේතුනේ කාරණා කීපයක් ඉඳා. එකක් තමයි අපේ පන්තිවලට දැන් එන ළමයි අවුරුදු පටන් ගන්න එන්න අවුරුදු 16 පැන්නට පස්සේ 16-17 වගේ වයස්වල ළමයි. ඔය සමහර ළමයි මේ අම්මලා එක්කගෙන එනවා පන්තිය ගාවට ඇවිල්ලා පන්ති ඉවර වෙනකල්ම ඉන්නවා. ඉඳලා එක්කගෙන යන්න බලාගෙන ඉන්නේ. ඉතින් එක්කගෙන යනවා එක්කගෙන එනවා. ඉතින් මම සමහරලාට කියලා තිනවා අම්මලාට මේ ඔච්චර වද වෙන්නේ ඇයි? ඉතින් දැන් ඔය ළමයා බස් එකේ බෝඩ් එක කියව ගන්න දන්නවනම් බහින තැන දැනගෙන ටිකට් එක ඉල්ල ගන්නත් දන්නවනම් කාට හරි කියලා බස් එකෙන් බස් හො ගන්නත් පුළුවන්නේ. ඉතින් ඔයා ගෙදරට වෙලා වැඩක් බලාගෙන ඉන්නකො කියලා. ඉතින් ඒ වුණාට මේ එහෙම කරන්නේ නැහැ. ඒ අර පුරුද්දට නැහැ. ළමයාත් කැමතියි. ඉතින් මං එක්කගෙන යන්න එනවනම් කියලා ඒ අම්මලා කියලා තියෙනවා. දැන් මම මේක පොඩ්ඩක් කල්පනා කරලා බලපුවා මේ ටිකක් අවුරුදු 16 වගේ වයස පැනලා යෝන් වියට ඇවිදින් අපි දන්නවා මහා විශාල මේ හෝමෝන විපර්යාසයක් සිද්ධ වෙනවනේ ගෑන ළමයෙක්ගේ ඇතුලේ. දැන් සාමාන්‍යයෙන් පිරිමි ළමයෙකුට වඩා වේගවත් හෝමෝන විපර්යාසයක් තියෙනවා. අර ඩෙස්මන් මොරිස් මනුසත්වයනේ කියනවනේ මේ කොහොමද මේ හෝමෝන විපර්යාසය වෙන්නේ කියලා. ඒ වීමත් එක්කලා ඇතිවෙන ශරීරයේ ඇතිවෙන විවිධ විපර්යාස ටිකක් ජීව විද්‍යාත්මක විපර්යාස ටිකක් ඇතිවිලා ගෑන ළමයා ලොකු වෙනසකට පත් වෙනවා. ඉතින් ශාරීරිකව ඇතිවෙන වෙනස් වීම තමයි මනසට බලපාන්නේ. එයාගේ හිතටත් ඒක බලපානවා තදට. එතකොට අර විරුද්ධ ලිංගික ආකර්ෂණය නැති වෙන්න පටන් අර ගන්නවා. මේ වගේ වැඩ ගොඩක් සිද්ධ වෙනවා ඒ වයසේදී. ඉතින් අවුරුදු 16 ගැන බෞද්ධ සාහිත්‍යයේ කියන්නේ 11 හැවිරිදි වයස කියලා. දැන් ඔය 11 හැවිරිදි වයසේදී මේ වෙලා තියෙන දේවල් ගෑන් ළමයි සම්බන්ධයෙන් බෞද්ධ සාහිත්‍යයේ කතා කරලා තියෙනවා සෑහෙන. අපි ගත්තොත් එම බෞද්ධ සාහිත්‍යයට අයිති සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හාමුදුරුවන්ගේ ඒ සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ ධම්මපදයට ලියපු අටකතාවේ පාලි ධම්මපදට කතාව මුලාශ්‍රය කරගෙන ලියපු පොතක්. ඉතින් සද්ධර්ම රත්නාවලියේ මේ
කුණ්ඩලකේසින් ගේ වස්තුව තිනවා කුණ්ඩලකේසින් අවුරුදු 16යි 16 වෙනි දිව්‍ය තපාතබනවා අවුරුදු 16යි මේ හරිම ලස්සනයි 16යි ලස්සනයි 16යි ලස්සනයි තමයි එන්නේ ඇයි කතාකාරයම කියනවා ධර්මසේන හඳුරුම කියනවා රූපත් උපන්නාට පාටෝපේට සිරගේකලු වාසෙලුහ අම්මයි තාත්තයි ගෑනු ළමයා ලස්සනයි ලස්සනයි විතරක් නෙවෙයි පිරිමින් කෙරෙහි ලොල් කම්මැත්තෝ කියලාත් කියනවා පිරිමින්ට ආසයි පිරිමින්ට තින් ඔය අපි ඔය සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් එහෙම තින් ඔය වල් කියලා වචනයක් පාවිච්චි කරන්නේ කෙල්ලාරි වල් ඔක නෙවෙයි කියන්නේ පිරිමින්ට හරි ලොල් ඉතින් අම්මයි තාත්තයි කල්පනා කරනවා අර සාම්ප්‍රදායික හැම අම්ම කෙනෙක්ම කරන ගහන තුරුම්පුව තමයි ඒගොල්ලොත් ගහන්නේ මොකද්ද කෙල්ල හංගලා කාමරයක තියාගන්න සත්මහල් මාලිගාවේ උඩුමාලේ ශ්‍රී යහන් ගබඩාවේක රූපත් උපන්නාට පාටෝපේට සිරගේක ලුවාසෙලුහ කෙල්ලව දැම්මන් ඉරගයක් වගේ කාමරයක් ඇතුළට සත්මහල් මාලිගාවේ උඩුමාලේ ආරක්ෂා කරන්න ආරක්ෂා කරන්න ඉතින් මොකද වෙන්නේ පුළුවන්ද බෑ කිසි පිරිමියෙක් දැකලා නැති පිරිමි පරාණයක් දකින්න නැතුව ආරක්ෂා කරගන්න පුළුවන් කියලා හිතුවට වැඩක් වෙන්නේ නැහැ මොකද වෙන්නේ පාරේ යන පාරේ මරන්න ගෙනින හොරෙක් දැකලා ආස වෙනවා වසඟයටපත් වෙනවා ආදරේ නෙවෙයි desire ආදරේ කියන්න බෑ ලව් කියන්න බෑ ඒක වසඟයක් ඒක දැක්කම ඒ ශරීරය දැක්කා කුටි කකා සැමිටි වලින් මරමරා මරණ තැනට ගෙනියන්නේ වදකියෝ ආස වෙනවා ආස වෙලා හරියට අම්මගෙනුයි තාත්තගෙනුයි මේ සිටු දියණියගෙනුයි සිටු පුත්‍රයාගෙනුයි අර මරන්න ගෙනියන හොරාව ඉල්ලන්නේ හරියට පොඩි එකෙක් සෙල්ලම් බඩුවක් ඉල්ලලා අඬනවා වගේ. පැනලා නිදා ගන්නවා ඇඳට වෙලා. කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව. අම්මයි තාත්තයි ඉතින් ඇවිදින් අහනවා ඉතින් ආදරේ හින්දා අර මේ ළමයා කන්න නැතුව බොන්න නැතුව ලෙඩක්වත් වැහැදෙයිද කියලා බයට ගිහින් අහනවා. ඇයි පුතේ මොකද්ද කාරණාව? අර මරන්න ගෙනියන හොරාව නැ නොලදොත් මියෙමි. ලැබුණ නැත්තම් මැරෙනවා කියලාත් කියනවා. ඉතින් අම්මයි තාත්තයි වදකයන්ට අල්ලස් දීලා කෙල්ලට ගෙනෙලා සරණ පාවා දෙනවා. වැඩක් උනේ නැහැ තනියම තියලා වැඩක් උනේ නැහැ මේ සත්මහල් මාලිගාවේ උඩුමහලේ ශ්‍රී යහන් ගබඩාවක හංගලා තිබ්බා කියලා තේරුමක් නැහැ. නිර්ර්ථකයි. යාව අද තම්මල තාත්තලා ඉන්නවා ඉතින් ආරක්ෂා කරන්න සෑහෙන ට්‍රයි එකක් දෙන්නේ. රකින්න උත්සාහ කරනවා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් පටාචාර වහන්දෑගේ වස්තුව පටාචාර වහන්දෑගේ වස්තුවේ පටාචාරා සිටු කුමරිය. ඒත් අවුරුදු 16යි. ලස්සනයි. අමහ තාත්තලා ඒත් තිබ්බා සත්මහල් මාලිගාවේ උඩුමාලේ හංගලා සිරියහන් ගබඩාවක තනි කරලා තියලා රැක ගන්න හැදුවා වැඩක් වුණාද නෑ මාලිගාවේම හිටපු 16ක් එක පැනලා ගියා මාලිගාවේම 16ක් එක පැනලා ගියේ ඉතින් අපිට පේනවා අවුරුදු 16 වගේ වයස්වලදී ගෑනු ළමෙක් අම්මලා ගෑනු ළමෙක් පරිස්සම් කරන්න මාර උත්සාහයක් ගන්නවා අපේ වගේ සංස්කෘතික සමාජවල ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් රජගහනුවර මහදන සිටානන් ගෙදුව චුලසෙටි ජාතකයේ වර්තමාන කතාව. ඒ කියන්නේ චුලසෙටි ජාතකයේ වර්තමාන කතාවේ කියන්නේ මහදන සිටානන් ගෙදුව ගැන. ඒතර වගේමයි. අවුරුදු 16යි. 16 වෙනි වයසේදී. ඒත් හරිම ලස්සනයි. කෙල්ල පරිස්සම් කරන්න සිටු කුමරි මොකද සිටු දිනිය මොකද කළේ ඇ සත්මහල් මාලිගාවේ උඩු මහලේ ඇව රඳවලා තිබ්බා වැඩක් උනේ නැහැ ඒත් පැනලා ගියේ සිටු මැදිරිම 16ක් එක්ක ඊට පස්සේ අපි දන්න අපේ අතීත කතාව ඒ කියන්නේ අපේ සිංහල ජාතිය හටගත්තයි කියන පුරාවෘත්තයේ සිංහබාහු ඒ කතාවේ සිංහබාහුගේ අම්මා සිංහ සීවලි කවුද සුප්පදේවි සුප්පා දේවිගේ තාත්තා කවුද? වගුරට වගුරජුරන්ගේ දුව සුප්පදේවි කියලා කියන්නේ. ඉතින් වගුරට වගුරජුරන්ගේ මාලිගාවේ ඉඳලා සුප්පදේවි පැනලා යන්නේ කරත්තකාරයෝ ටිකක් එක්කලා. වයස අවුරුදු 16යි. 16 වෙනි වයස. ඉතින් අපිට පේනවා එතකොට මේ 16 වෙනි වයස කියන එක හරි භයානක වයසක්. මේ වයසේදී ගෑනු ළමයින් ආරක්ෂා කරගන්න අමල ලොකු පරිශ්‍රමයක් දරනවා මහා වෙහෙසක් දරනවා ඉතින් ඒකත් එක තමයි මට මේ 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 දඟකාරී මම් මද්දුම දෝණි ඔබට අකීකරු නෑ අම්මේ බක්මී මලවට බමරු නටනවා වරද මලේ සුවඳ ධම්මේ කියන සින්දුව ගැන කතා කරන්න ඕන කියලා හිතුනේ දැන් ගොඩක් කලින් අහපු සින්දුවක් මේක
හැබැයි මගේ හිතේ වැදුනා මේක මේ මේ පදමාලාව ලියන්නේ ලූෂන් බුලත් සිංහල තාම ප්‍රවීණ ගීත රචකයා අපිට ඉන්න දක්ෂ අපි කියනවා මේ රූපක රචකයා කියලා සිංහල ගීත සාහිත්‍යයේ රූපක රූපක රචකයා කියලා කියන්නේ ලූෂන් බුලත් සිංහලයන්ට. ඉතින් ලූෂන් බුලත් සිංහලයන් විසින් රචනා කරපු මේ මේ ගීතය මේක ඇතුලේ හරි අපූර්ව දෙයක් තියෙනවා මේ හරිම මේ කටකාර හරි පඬිත කෙල්ලක් අම්මට කියන දේවල් ටිකක් තමයි අම්මා ඉස්සරහා අම්මා ඉතින් කෙල්ලව පරිස්සම් කරගන්න සෑහෙන මහන්සි ගන්න නැත. ඒ හින්දා අම්මට කියනවා දඟකාරී මම මද්දුම දෝනි අම්මේ මම දඟකාරයි මම මද්දුම දෝනි ඒ වුණාට මම ඔයාට අක්කි කරු නැහැ. අම්මගේ හිතත් හදනවා කෙල්ල. ඊට පස්සේ කියනවා බක්මී මලවට බමරු නටනවා වරද මලේ සුවඳ දාම්මේ. හරි අපූරු කතාවක් කියන්නේ මේ බක්මී මලවට බමරු නටන එක වැරද්ද මලේද කියලා අහනවා මේ පඬිත කෙල්ල. මේ ලස්සන මල්වලට බමරු වෙන එක බමරුගේ වැරද්දක්වත් මලේ වැරද්දක්වත් නෙවෙයිනේ. බක්මී මලට බමරු වෙන එක අම්මේ මලේද වැරද්ද කියලා අහනවා. බක්මී මලවට බමරු නටනවා වරද මලේද? ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම ලස්සන ගෑනු ළමයෙකුට ළමෙක් දැක්කහම පිරිමි ළමයි එන එක වළක්වන්න බෑ. ඒක ස්වාභාවිකයි. එහෙම එන්නේ නැත්නම් හරි එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම් තමයි අපි ටිකක් කලබල වෙන්න ඕනේ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේ දැන් බමරුන්ගේ වැරද්දකුත් නැහැ. ඉතින් මේක මලට යන්නේ නැතුව බමරු වෙන කොහෙට යන්නද? නිලමැස්සුවගෙන වෙන කොහට හරි ගියා හැකි. නමුත් බමරුන්ට එන්නේ නැහැනේ. බමරු ඉතින් මලටම තමයි යන්නේ. මලට අනේකේ ඉතින් බමරුන්ගේ වැරද්දකුත් නැහැ, මලේ වැරද්දකුත් නැහැ. මේ ස්වාභාවික සංසිද්ධිය. මේක අපි සංස්කෘතිය ඇතුලේ කොච්චර දරා ගන්න පුළුවන්ද කියන එක. අම්මලාට මේ සිද්ධිය මේ තරුණ දුවක්ට ඇති වෙන හැඟීම් ටිකත් එක්කලා විරුද්ධ ලිංගික ආකර්ෂණය මේවා ඔක්කොම එක්කලා මාර බයක් ඇති වෙනවා ඊළඟ පියවරේදී මොකද වෙන්නේ කියලා. ඊළඟට කියනවා මේ යන එන අතරේ පාර දෙපැත්තේ දොරින් දොරට ඇස් මුමුණනවා දිවෙන් දිවට රස කතා ගොතද්දී කටවට කර වැට බඳින්න දෝ අම්මේ. දැන් මේ ගෑනු ළමයි සම්බන්ධයෙන් ඇති වෙන ලොකු ප්‍රශ්නයක් තමයි කතා හදා ගන්න එපා කියන එක. කතා හදා ගන්න එපා කියන එක. ඒ කියන්නේ ගෑනු ළමයි සම්බන්ධයෙන් කටකතා හදන එක හරි ලේසියිනේ. එතකොට මේ ඒකට හරි ආසාවකුත් තියෙනවා. ඉතින් අපි වගේ මේ ග්‍රාමීය සංස්කෘතික සමාජ රට ග්‍රාමීය සංස්කෘතික සමාජයක්නේ. කොළඹ නගරේ ගත්තත් ඉතින් ඒ ග්‍රාමීය සිතුම් පැතුම් තමයි තාම තියෙන්නේ. ඉතින් එහෙම මිත්‍යා දෘෂ්ටික ගති පැවතුම් තියෙන එහෙම ග්‍රාමීය සමාජවල ගෑනු ළමයින්ගේ චරිතවත්භාවයේ මනින මිනුම් දඬු තියෙනවා. කොල්ලෙක් එක්ක කතා කරලා නැත්තම් ඊට පස්සේ යාගේ තව දේවල් පරිස්සම් කරගෙන තියෙනවා නම් එතකොට ඇඳුම් පැළඳුම් මේවා ඔක්කොම සාධක ගෑනු ළමයෙකුගේ තත්ත්වේ මනින්ද? එයා හොඳද නරකද නැට්ටුකාරියක්ද හරි යහපත් ගුණ යහපත් දරුවද? මොකද බඳිනකල් බැඳලා ඊට පස්සෙත් ජජ්මන්ට් දෙන්න තියෙන සමාජයක් තමයි තියෙන්නේ මේ අපේ එළියේ. අපි ගැන විනිශ්චය කරන්න බලාගෙන ඉන්නේ. තමන් ගැන විනිශ්චය කරගන්නේ නැහැ. එළියේ තියෙන සමාජයේ එක එක්කෙනා විනිශ්චය කරන්න බලාගෙන ඉන්න සමාජයක් තියෙනවා. ඉතින් ඒ හින්දා යන්තම් ඔන්න ළමාවියෙන් භද්‍ර යෞවනයට ගොඩ වෙන. ඔකට කියන්නේ යෞවන උන්මාදය කියලානේ. යෞවන උන්මාදය කියලා කියන්නේ. ඉතින් ඔය යෞවන උන්මාදය කියන එකේ එකෙත් තියෙනවා උන්මාදය කියලා කියන්නේ. ඉතින් පිස්සු කියන එකනේ. තරුණකමම පිස්සුවා. ඒ ඔය තරුණකම පිස්සුවක් වෙනවා කියලා කියන එකේ තියෙනවා මේ ලොකු ඇත්තක්. උන්මාදය කියන්නේ පිස්සුව. කියන්නේ අන්කොන්ෂස් කියලා කියන්නේ. ඒක අවිඥානිකයි. ඉතින් අපි ඔය වචන දෙකක් පාවිච්චි කරන්නේ අවිඥානිකයි අවිඥානිකයි කියලා. සවිඥානක කියලා කියන්නේ දැන් පාරේ සවිඥානකව යනවා කියලා කියන්නේ දැනුම් අපි දන්නවා ඒකේ තියෙන නීති රීති ටික. සුදු ඉරෙන් පයින්නේ දකුණු පැත්තෙන් යන්නේ. ඒකේ ඕන තැනකට අපි ගියාපුවම යම් නීති පද්ධතියක් තියෙනවනේ ආයතනිකයිනේ. නේද? ඒ ආයතනික රාමුව බිඳිනවා උමතු වෙන්නම් අපි. පිස්සුනා. එතකොට කීකරු නෑ අකීකරුයි. ඉතින් යවුනොන් මාදී වෙන්නේ ඒක තමයි. යෝන් බවම උමතුව කරුණ වුණහමම ඉතින් ඒ හැංගීම් එක්කලා කරන්නේ මොනවද? ඉතින් පන්ති කට් කරනවා, යන එන දිහා ගැන හිතන්නේ නැතුව යනවා, අම්මලා තාත්තලා හිත රිදව ගත්තට ගණන් ගන්නෑ, උම් මොකටද අපිට කියලා හිතෙනවා.
අන්නේ ඒ වගේ ඒ කියන්නේ ඒ අවනොන් මාදි කියන්නේ ඒක එතකොට තමයි අකිකරු වෙන්නේ. ඉතින් මෙන්න මේ කාලේ මේ ගෑනු ළමයාට කට කතා හැදෙයි කියලා අම්මා කියන්න ඇති. අන්න ඒ හින්දා කියනවා යන එන අතරේ පාර දෙපැත්තේ දොරින් දොරට ඇස් මුමුණනවා. ගියක් ගියක් ගන්න ඇස් මුමුණනවා. අර කෙල්ල නේද යන්නේ? හැමෝම යාගෙන කතා වෙන්න පටන් අරගෙන. හැබැයි යාම කියනවා දිවෙන් දිවට රස කතා ගෙතෙද්දී කට වට කර වැට බඳින්නද අම්මේ. ඔන්න ඔය කියපුවා මේ. දිවෙන් දිවට රස රස කර කර කතා කිය කියා ඇගේ අපි දන්නවා. එතකොට මේ අපි ජීවත් වෙන සමාජය ඇතුලේ නිරපරාද ගෑනු ළමයි සමහර වෙලාවට නොයේ කට කතාවලට ගොදුරු වෙලා තමන්ගේ ජීවිතේ මේ සමාජයට ජජ් කරන්න දීලා හිටියොත් එහෙම තමන්ගේ ජීවිතය ගැන වෙන පිරිසක් විසින් නිශ්චය කරනවා එයා කොහොමද කියලා හරියට දන්නේ නැතුව. ඉතින් පිරිමි ළමයෙක්ගේ කතා කරන්න බෑ. මේ වගේ වැරදි නරක දේවල් ටිකක් අපේ සමාජය ඇතුළේ තියෙනවා. ඉතින් ඒවා ආරක්ෂා කරගන්න දාන නීති පද්ධතියක් තමයි. හැබැයි ඒකෙන් අපිට පේනවා අර හිර කරලා හදන ළමයා පුපුරලා යන්නත් ඉඩ තියෙනවා කොයි හරි වෙලාවක. ඊළඟට මේක කියනවා මේ දහසක් වැටකොටු තහංචි බැන්දේ මගේ සිත රැහෙනින් බඳින්නද මටම මගේ සිත කීකරු නැතිදා මුර සෙබළුන් මා රකින්නද අම්මේ. මේකේ මේ අම්මා කියනවා මේ දහසක් වැට මේ අම්මට කියනවා දහසක් වැටකොටු තහංචි බැන්දේ මගේ සිත රැහෙනින් බඳින්නද පන්දියන්න පගෙදර හිටපන් මදෑව ඉගෙන ගත්තා මොකෝ ඉගෙන ගන්න යනවා කියලා ඉගෙන ගන්න මේ ජවුසන් නටන්න යන්නේ ඔය වගේ කතා ගොඩයි ගැල් ළමයින්ට. පොත් පිටිය පැත්තකින් දීලා කරන දෙයක් කරගනින් කියලා කියලා තියෙනවා. එහෙමත් කියනවා. ඒ කියන්නේ මේ අධ්‍යාපනයයි ආදරයයි දෙක කෙරෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ. ආදරය කරන්න බෑ අධ්‍යාපනය කරනවා නම්. ඉතින් දැන් මෙන්න මේක තමයි මේ කියන්නේ. ඉතින් අපේ සමාජයේ ගොඩක් වෙලාවට ගෑනු ළමයින්ට එහෙම වැටකොටු තහංචි ගොඩයි. පන්ති යන්න දෙන්නේ නැහැ. සමහරු ආශ්‍රය කරන්න දෙන්නේ නැහැ. සමහර ඇඳුම් පැළඳුම් වලට තහංචි දාලා තිනවා. මේක අඳින්න එපා මේක අඳින්න එපා. ඉතින් ගොඩක් අවුරුදු 16 17 වගේ තරුණ වයසට එනකොට ගෑනු ළමයි පරිස්සම් කරගන්න අම්මලා තාත්තලා විඳින දුක් ඒක කොහොමද ගෑනු ළමයිගේ දිහා දකින්නේ? දහසක් වැටකොටු තහංචි බැන්දේ මගේ සිත රැහෙනින් බඳින්නද මගේ සිත රැහෙනකින් බැඳලා දාන්නද අම්මවා හදන්නේ? කෙනෙක්ව භෞතිකව බැඳලා හිර කරලා හුදෙකලා කරලා හිර කුටියක් වගේ කාමරයකට දාලා කොහෙවත් යන්න නොදී ආරක්ෂා කරන්න පුළුවන්ද? ආරක්ෂා කරන්න පුළුවන්ද? අපේ සාහිත්‍යෙම අපිට උදාහරණයක් අපේ ඉතිහාසෙම උදාහරණයක් තියෙනවා. තනිකලේ ගෙනිහිල්ලා උන්මාද චිත්‍ර බේරගන්න ආරක්ෂා කරගන්න එක් ටැම්ගේ එක දාලා වැඩක් වුණාද? නෑ. දරුවෙකුත් හම්බුණා. පස්සේ කතාවක් ඇති වුණා දීඝගාමිනීද දන්නෙත් නෑ. එහෙම නැත්නම් අර කාලවේල කියන යක්ෂයා දන්නෙත් නෑ. ඉතින් එහෙම ප්‍රශ්නයක්. එතකොට ආරක්ෂා කරන්න ගත්ත එක වැඩක් නෑ. තේරුමක් නැති වෙලා. ඒ වගේම තමයි දැන් මේ දුව කියනවා මද්දුම දෝනි කියනවා අම්මා මාව ආරක්ෂා කරගන්න හැදුවට වැඩක් වෙයිද? මටම මගේ සිත කීකරු නැතිදා මුර සෙබළුන් මා රකින්නද අම්මේ? අර මං කියපු අර අන්කොන්ෂස් වෙන தත්ත්වේ මටම මාව පාලනය කරගන්න බැරි தත්ත්වයක් උදා වෙනවා. ඉතින් අපිව පාලනය කරගන්න බෑ කියලා කියන්නේ අපි අවිඥානිකව අපි අන්කොන්ෂස් අපි වැඩ කරන්න පටන් අර ගන්නවා කියන එක. මං දන්නේ නැහැ මං ඒ වෙලාවේ මොනවද කළේ කියලා. ඉතින් ඕනතරම් ගෑන ළමයි ඉන්නවා අපි දැකලා තිනවා අනේ මං දන්නේ නැහැ මං මොනව කරගත්තද කියලා පස්සේ හැරිලා අහන. ඒ වෙලාවේ මට මොනව වුණාද දන්නේ නැහැ. ඇයි මං මේ මිනිස්සයාට කැමැත්ත දුන්නේ? ඇයි මං හා කිව්වේ? ඇයි මං ඒ ගමන ගියේ? ඉතින් එහෙම පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මේ දෙපැත්තම අපි හිතන්න ඕනේ. එක පැත්තකින් අම්මලාගේ පැත්තෙන් අම්මලා බය වෙන එක සාධාරණයි. අම්මලා බය වෙන එක සාධාරණයි. අම්මලා බලන් ඉන්නේ අම්මලා දන්නවා මේ සමාජයේ ඉන්න පිරිමි අය ගැන. ඒගොල්ලෝ වගකීම් සහගතව ගෑන ළමෙක් දිහා බලනවද? කටකතා හැදෙයි කියලා බයයි. හැබැයි මේ සියල්ලටම හරිම පරිණත උත්තරයක් දෙන ගෑන ළමෙක් අපිට මුණගස්සනවා මේ නිර්මාණය ඇතුලේ. මටම මගේ හිත කීකරු නැතිදා මුර සෙබළුන් මා රකින්නද අම්මේ. මටම මාව පාලනය කරගන්න බැරුව තියදී ඔයා ලොකු බැටැලියන් එකක් දැම්මත් මාව ආරක්ෂා කරගන්න බෑ. ඇයි? භෞතිකව රැකලා වැඩක් නැහැ. භෞතිකව ආරක්ෂා කරා කියලා වැඩක් නැහැ. එයාගේ හිත යනවනම් ඈත ගමන්. හිත යනවනම් වෙනතක
ඉතින් කොච්චර වුණත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ආකල්පවලින් සංවර්ධනය කරලා ළමයෙක්ව ආරක්ෂා කරගන්න එක තමයි වඩාම හොඳ. දැනුම් තේරුම් ඇති කරවලා දේවල් මේ ගොඩාක් වෙලාවට අර අර අපි දන්නවා මේ ස්වාභාවික ඔය වයසේදී ඇති වෙන ආශාවන් මර්ධනය කරන්න වෙන්නේ. ඒවා වෙන කොහෙන් හරි විකෘති වේශයකින් එළියට පයින්නේ. ඒ නිසා ඒවට තියෙන බාධක වැඩි කරන්න බැඩි කරන්නත් මේවා වැඩි වෙනවා. රෙසිස්ටන් වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙන්න ඒකේ 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 ශක්තිය වැඩි වෙලා ඉස්සරහට යනවා. ඉතින් ඕක තමයි ගොඩාක් වෙලාවට වෙලා තියෙන්නේ අපිට අපේ සමාජයේ ගෑන ළමයි. එතකොට ගොඩාක් හිතුවක් අහර වෙලා අම්මලා තාත්තලාට මුරණ්ඩු වෙන ලකුණු පෙන්නවා. ඉතින් මේ ගීතය මං හිතනවා අම්මලාගේ පැත්තටත් දුවලාගේ පැත්තටත් එක වගේම වටින ගීතයක්. සම ආරාධනා කරනවා මේ ගීතය අහන්න පරණ ගීතයක් පරණ සින්දුවක් වුණාට අදටත් හරිම වටිනවා. අද සමාජෙත් අපිට පේනවා අම්මලා මොන වෙහෙසක් දරනවද තරුණ දුවලව ආරක්ෂා කරන්න කියලා. අපි අහලා බලමු සින්දුව. කරුණේ අම්මි තංගකාරී මං